කෝෂලීගේත් මට කියන්න තියෙන පළවෙනි තරඟකරුවට කිව්වාගේ සංදීප්ට කිව්වා වගේම ඔයාගේ ඇටිටියුඩ් එකට මම හරි කැමතියි. ඔබට විශ්වාසයක් තියෙන ඔබ ගායනා කරන දේ තුළ පුතේ හරිම ප්‍රබල හඬක් තියෙනවා. හරි ශක්තිමත් හඬක් තියෙනවා පුතේට. මොනතරම් දුරක ඉඳන්ද ඇවිල්ලා තියෙන්නේ. ඒ ඒ සියලු දේවල් ඒ පරිසරයේ බාධක සියලු දේවල් දරාගෙන අවුරුදු 14යි තාම ජීවිතේ එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙන ලොකු ගමනක් යන්න මට හිතනවා මේ ගීතය විශේෂයෙන්ම මේ අපි භාෂාව නොදන්නා නගෝ නගෝ කියලානේ අපි දන්නේ. දැන් එන් යූ කියලා නගූ නගූ වගේ එකක් තමයි ඒකේ ලියවිලා තියෙන්නේ. ඒ භාෂාව තජිකිස්තාන තජික් කියන භාෂාව. එතකොට ඒ භාෂාවෙන් ඔබ ගායනා කරනවා කිසිම පැකලීමකින් තොරව ඔබ හොඳින් මේ භාෂාව හසුරවනවා වගේ ඒ සියලු දේවල් හොඳ ලක්ෂණ කියලා මට හිතනවා. මොකද ඇත්තටම සිංහල භාෂාව කතා කරන අයට තමයි ඕනෑම භාෂාවක් ඉතා ඉක්මනට ග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද අපේ ශබ්ද කෝෂය ඒ විදිහට හැදිලා තියෙන අපේ හොඳට හැම මසල් එකක්ම හැම අවයකට කියන්නේ අපිට භාෂාව නිපද වෙන සියලුම මාංශ පේශීන් ඉතා හොඳින් නිර්මාණය වෙන හොඳින් සිද්ධ වෙන ශබ්දකෝෂයක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා ඔබට හොඳින් මේ භාෂාව හසුරවන්න පුළුවන් වගේ තමයි මට දැනුනේ. අපි මන්න වචනයක්වත් දන්නේ නැහැ, ඒක තේරුම දන්නේ නැහැ. නමුත් ඉතාම ලස්සනයි, මම හරිම කැමති ඔබේ ගායනයට. හොඳයි, එහෙනම් කොෂලි අපි ඉදිරි තරග වටේදී උත්සාහ කරමු අමල්ගේ මනාපයත් ලබා ගන්න. රුවන් කෙටියෙන් යමක් කියනවා නම් කාලෙති. ඔව්, ඇත්තරම සුබපතන කොෂලි වාගේ ගමනට. ඇත්තරම මම සන්තෝෂ වෙන්නේ වාගේ අර නිරෝෂා මිස්කී වාගේ වාගේ භාෂාව ප්‍රනංශේෂණය ගැන. මොකද ඒ අරාබි වගේ තියෙන රටවල් වල භාෂාවන් අපිට වඩා ගොඩක් වෙනස්. ඒවා කතා කරන්නේ වචන ඇතුළට ගිලලා. දැන් හෙබ්‍රූ ඒ වගේම අරබික් ගත්තොත් වචන එළියට එනවා වගේ සවුන්ඩ් උනාට ඇතුලේ තමයි කතා කරන්නේ, උඩතල්ල ආශ්‍රිතව. එතකොට මේ වචන කියනවා කියන එක හරිම අමාරුයි. දැන් උදාහරණ ඒ වගේ තමයි ප්‍රනවුන්ස් වෙන්නේ. එතකොට ඔයාගේ ප්‍රනවුන්සියේෂන් එකට මම ඇත්තටම සන්තෝසයි. ඔයා හරියටම ඒ විදිහටම ප්‍රනවුන්ස් කරා වගේ මට දැනුනේ. ඕල් ද බෙස්ට්.